ඉස්සෙල්ලාම සුභපතනවා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලි ජයග්‍රහණය පිළිබඳව. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා මේ පැමිණි සිටින සියලුම දෙනාටම අද වෙනුවෙන් මේ තරගය නැරඹීම සහ මට සුබ පැතීමට පැමිණීම පිළිබඳව. ඒ වගේම මම විශේෂ ස්තුතියක් ප්‍රකාශ කර සිටිනවා මගේ මිත්‍රයා ලසිත් මාලිංගට. මොකද ඔහු හින්දා තමයි මම හුඟක් ජනප්‍රිය වුණේ. ඇත්තටම මේ පසුගිය දවස්වල ඔහු කරපු ප්‍රකාශයත් එක්ක මාව ටික කාලයකට අමතක වෙලා හිටපු සියලු දෙනාටම නැවත මතක් කර දීම පිළිබඳව මම බොහොම ස්තුතිවන්ත වෙනවා ලසිත්ට. ඒ වගේ මම ස්තුතිවන්ත වෙනවා ක්‍රීඩා ඇමතුමා සහ ක්‍රිකට් පාලක මණ්ඩලයට මෙම අවස්ථාව සිදු කිරීම ගැන. ඒ වගේම මම සැහැල්ලු පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරලා හාඩ්බෝල් පන්දුවට පැමිණලා ඒ මගේ ගමන් මගේදී හුඟක් අය හිටියා මට උදව් උපකාර කරන්න. ඉතින් එයින් මගේ තාත්තා අම්මා ඒ වගේම මගේ අයියා නංගි සහ මගේ බිරිඳගේ බිරිඳ දරුවන් දෙදෙනා ඒ වගේම බිරිඳගේ තාත්තා සහ මව ඒ වගේම අයියලා දෙන්නා ඒ වගේම පවුලේ සියලු දෙනා සහ මාගේ නෑදෑ හිතමිත්‍රයන් සහ මාගේ පිටුපස හිටපු සියලුම මිත්‍රයන් මට ඔවුන් ශක්තියක් වුණා මේ වගේ මාගේ මේ ක්‍රිකට් දිවිය මට මේ වගේ ගේන්න. ඒ වගේම මාගේ පළවෙනි නායකයා වන මාවන් අතපත්තු අයියා සහ ඒ සියලුම මාත් සමග සිටපු සියලුම නායකයන්ට සහ මාගේ සියලුම සහෘද මාගේ ක්‍රීඩකයන්ට මම ස්තුතිවන්ත වෙනවා මාව මේ වගේ මට උදව් කරපු එක ගැන. ඒ වගේම මාගේ පාසලේ සිට ක්‍රීඩා සමාජය ඒ වගේම ජාතික කණ්ඩායමේ සියලුම හිටපු සියලුම පුහුණුකරුවන්ට සහ සියලුම මැසියෝස්ලාට ෆිසියෝස්ලාට ට්‍රේනර්ස්ලාට ඒ වගේම නන් අයුරින් වචනයකින් හරි සහයෝග දුන්න සියලු දෙනාටම මම අවස්ථාවක් කරගන්නවා මේ ස්තුතිය කරන්න. ඒ වගේම මම පුංචි ඉල්ලීමක් මාගේ අහිංසක පුංචි ඉල්ලීමක් තියෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කරන්න. මොකද ක්‍රිකට් පුංචි ඉල්ලීමක් තියෙනවා. මොකද හරි ඒ කියන්නේ හොඳ සමුගැනීමක් නොලද හුඟක් ක්‍රීඩකයන් සිටිනවා. ඉතින් ඒ සියලු දෙනාටම යම්කිසි මොහොතකදී මොනෑම් හෝ ආකාරයේ උපහාරයක් කරන්න පුළුවන් නම් ඒක තමයි ඔවුන් ලබන ලොකුම ගෞරවය. ඒ වගේම ඒ පළවෙනි පළවෙනි නායකයා වන බන්දුල අරණපුර සර්ගේ ඉඳලා මෙතෙක් අන්තිම වෙනකන් ක්‍රිකට් ගහපු සියලු දෙනාම හින්දා තමයි අද මෙච්චර ක්‍රිකට් ක්‍රීඩාව ලස්සනට ඉස්සරහට ඇවිල්ලා තින්නේ. ඉතින් මම මාගේ ප්‍රේක්ෂකයන් මාත් එක්ක හැමදාම හිටියා වගේ අපගේ ජාතික කණ්ඩායමත් සමග හැමදාම ඉන්න. මොකද ඔවුන්ට ඒ දෙන ශක්තිය ඔවුන්ගේ තරඟ ජයග්‍රහණය සඳහා හුඟක් ඉවහල් වෙනවා හැමදාම ඔවුන් සමග ඉන්න. ඉතින් අවසාන වශයෙන් මම
මාගේ ක්‍රීඩා ජීවිතයේදී මට ඉතාමත් සුන්දර මිනිසුන් හමු වුණා. ඉතින් ඒ විශිෂ්ට සුන්දර මිනිසුන් අතරේ පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා විශේෂිත වූ මගේ ජීවිතේ ක්‍රිකට් ජීවිතේ. ඒ තමයි මාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරපු ශාම්මි ප්‍රසන්න ලියනගේ අයියා සහ මාගේ ගුරුවරයා වන චම්පක රාමනායක සර්. මම ඔවුන් දෙදෙනාට ඉදිරියට එන්න කියන මාගේ පවුලේ සියලු දෙනා වෙනුවෙන් ඔබට පුංචි සමරු සටහනක් ලෑස්ති කරලා තිනවා. එය බාර ගන්නා ලෙස ඉදිරියට ආරාධනා කරමින් ඔබ අද පැමිණි සියලු දෙනාටම නැවතත් ස්තුතිවන්ත වෙමින් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මාගේ මේ කෙටි වචන සල්පාසනාව බුදු සරණයි ජය වේවා.